පණිවිඩයක් එවන්න කෙනෙක් නැති හිඳයි මහගාඩියෝ රහේ එකකට පණිවිඩයක් එව්වේ. අවසර පින්කඳ පණිවිඩය ලැබිච්ච හැටියේම දිස්සුවාවේද? මේ මගේ නගයි මලයන්ඩි. දුනු මණ්ඩලාව වලව්වේ නිලමෙයි මැණිකෙයි. මේ ඇත්තන්ගේ දෝණි ඇන්දට තමයි අර යන්ත්‍රේ දාන්න ඕනි කියලා කිව්වේ. අවසර පින්කඳ මට හැකි විදිහට මං තෙරි කරලා දෙනවා නේද? දෙගිරාවක්ම ගියා වේද හීන් අපට මන්තරේ තෙරි කරන්න. එහෙව් යන්ත්‍රේ නෙව නගාලා කෙලීගේ කරට දාන්න අකමැති වුණේ. මයි දෙයියෝ මට මේ අංගට දිස්සන්න කියලා ගලු කරේ අහවල් කාර්යයකටද? මහගාඩියෝ මේ ඇත්තන්ගේ දැරවිට හොඳ ආරක්ෂාව කරගන්න ඕනෙලු. ඔබව හදි ගිහිලා ඒ ගැන කතිකා කරගන්නයි ආවේ. පෙකෙනි වැලේ උප්පාදම් මහිමෙන් තෙරි කරන්ට හැකි ඕනෑම සූත්‍රයක් මගේ දෙයියෝ මං ඔය ඇත්ත වෙනුවෙන් තෙරි කරනවා වෙද? අනේ ඔව් මහගාඩියෝ, ඔබ මේක කොහොම හරි තෙරි කරලා දීපන්. කලින් කළ යන්තරේ කට දැම්මෙත් නැති එකට ඔබ අමනාප නැහැ නෙවෙයි. මගේ හීන් අප්පා බොහෝම වේස වෙලා නව ඒක තෙරි කරේ. අනේ ඔව් අයන්ඩි, මේ ගමන ඊටත් එහා දෙයක් කරලා දෙන්න කියලා කියන්ට. දැරවිට සර්පයා දෂ්ටකොළ වෙලෙත් සනීප කරලා දුන්නේ මේ ඇත්තෝ නෙවද? මන් තෙරි කරලා දෙන්නම් දෙයියෝ. මගේ උදව්වට වීරත් ඉන්න එකේ ඒක මහා දෙයක් නෙවෙයි. ඒත් ඒ සූත්‍රේ රැකගන්න එක තුමනේ ඇත්තන්ට බාරයි. මට පුළුවනේ සාත්‍තරේ තෙරි කරන්න පමණයි. උඹ එදා කියාපු විදියට දැරිවිට නුගුණයි නෙව. දැරිවිට විතරක් නෙවෙයි, දැරිවිගේ මවටත් නුගුණයි කියලානේ කිව්වේ. දෙයියෝ අපි දුමනට දිස්සම්. බන්ධනේ තෙරි කරන්ට කළු වැලි වැටෙන්ට කලියේ. මලයා අද අපේ ගෙදර නතර වෙලා හෙට පහම් පෑන් යන්. දැරිවිගේ ආරක්ෂාවට වලව්වියත් ඉන්නවනේ. මහගාඩියෝ උඹලත් වරෙල්ලා ඔය පිලේ දිග ඇදිලා ඉඳලා හෙට පහම් පෑන් යන්න බැරියෑ. හොඳමයි දෙයියෝ. උඹ මට පෙන්නන්ට ඕනේ සුදු බණ්ඩාර අප්ප කතිකා කරනවා කියපු ගාඩි ගෑණියෝ. මම මේ නිලමේ අප්පට 1000ක් බේගල් ඇද බාලා පබා කුමාරිය බලන්ට යන ගමන මුල් කරාන මේ ගමන ආවේ. උඹ ඉර හඳ සත්ත කරලා මේ ගැන කියපු හන්දයි. මම දුක නිසා වේද එහෙම කිව්වේ මැනිකේ? නැත්තම් මම මේ මුසාවක් කිව්වා යැ මැනිකේ? හැබැයි රංකිරෝ, උඹ මේ ගැන ගං හතේ කියාන ඇවිදිනවා එහෙම නෙමෙයි. මං උඹට පොරොන්දුණු තරමටත් වඩා සැලකුම් කරන්න. මැනිකේ, ඉතින් මම මේ තාජුවක බලාපොරොත්තු නෙමෙයි ඒවා කිව්වේ. ඒ වගේ මං දන්නව රංකිරෝ. එනකොට උඹ දන්නවනේ නිලමගේ වගේ මං ආයේ උඹට අමුතුවෙන් හංගන්න දෙයක් තියෙනවා. මට සැනසෙල්ලකට කියලා තියෙන්නේ ওই සුදු බණ්ඩාර පුතාම විතරයි. හේ දරුවට නරකක් නපුරක් වුණොත් මට තියෙන්නේ ඉතින් අර ඇල්ලෙන් පහලට පැනලා මැරෙන එක විතරයි රංකිරෝ. මැනිකේ, අව කැපෙන කතා කියන්න එපා මැනිකේ.
ඔය කියන ගාඩි ගෑණි කොයි වගේ කියද්ද බා? ගාඩියේ වූ ඇහැට කනට පෙනෙන්නේ උන් වේද? මේ ගෑණි තේ වගේ කියද්ද? ඇස්තුහක් කටවහක් නැහැ මැණිකේ රන් රූපයක් වගේ. හැබැයි වැඩි කතා බහක් නැහැ. මයි පුතා හවල් එකකට ඔය ගාඩියේ උන් එක කතිකා කරන්ට ගියාද මන්දා? උඹ දන්නවද රංකිරෝ? දුටු ගැමුණු රජුරුවන්ගේ එකෝම එක පුතා රජකමත් එපා කියලා ගාඩි ගෑණියෙක් එක දීග කෑවලු බා. ගාඩි ගෑනු හරි සූස්තරකාරියෝ. සිංහලයා මලා සුදාපුටත් එහෙම වේද මැණිකේ? මං ගල්ලෙට දින තීන්දු වුණාටත් පස්සේ එහෙම දෙයක් කරයිද සුදු පුතා? මට අදහ ගන්න බැරි රන් කිරෝ. විදුලියක් කෙටුවා වගේ මයි පුතා එක පාරටම පාත දුඹර ගියේ එක වෙද. මැණිකේ අපි ගිහිල්ලාම කතිකා කරලා බලමු. කියාපු ඉසව්ව මේක නම් පෙන්න පංකු මට ඒ ගාඩි ගෑනිව. මැනි කොහොම පොඩක් හිටින්නකෝ, මං ගිහිල්ලා රහේ එකකින් විපරම් කරලා බලන්න. ඒ ගෑණි ඉන්න ඉසව්ව මේක නම් අහවල් එකකට රහේ උන්ගේ විපරම් කරන්නද? ෆ්‍රැන්කිරෝ ඔබ දැනගනි අපි මේ ඇවිත්ින්නේ රහස් ගමනක්. මගේ පුතාට විපතක් වෙයි කියලා තියෙන හිතේ දුකට මේ ආව මිසක් වලව් ඇත්තිය කෙන ගමනක්ද බම් මේ ඇවිත්ින්නේ? මැණිකේ මැණික කොහම ඉන්නකෝ, මම විපරම් කරලා බලලා ඉන්න. කතාව අහලා එතන රක් කරගනි කියලා හිතලයි මම මේක නොකියුවේ. අපේ පුතා දැන් ටික දුහක ඉඳන් නිතර නිතර රතු එතනගේ තවලම් පොළ පැත්ත යනවා. එතන හිටපු කීප දෙනෙක්ම මට අවිත් මේ කතාව කියවුවා. මංගල්ලට දින තීන්දු කරගත්ත මතකේ නැද්ද? ඒක මිසක් මං ඒත් බැලුවා අලුතින් රාජකාරියක්වත් මට පැවරලාද කියලා. දෙයියාමුදුරනේ, මේ බලවේ මේ මංගල්‍යට වමනාව තියෙන්නේ මට විතරද? දරුවෝ වෙසක් මහේ දින තීන්දුනා කියන්නේ කී දොහද මංගල්‍යට තියෙන්නේ? හරි හරි මයි අම්මා, මංගල්‍යයක් සිද්ධ කරනවායි කියලා මේ ඔය හැටලත් වෙන්න දෙයක් තියෙනවද? ඇයි මයි පුතේ, උඹ මේ මංගල්‍යට මනාපයක් නෑ වගේ නෙවෙයි කතා කරන්නේ. අර දැරි වීටක් කියලා ඉන්න ගෑණි ඉන්නේ මේ ඉසව්වෙද? මේ ඇත්තා පුදී ගැන වේද ගලු කරන්නේ? අවසරමයි පින්කඳ, මේ අංගේ නම්බර් හැබෑව. හැබැයි මේ ගිරාවේ පාත දුම්බට ඉස්සලා නෝ තියෙන්නේ. ඒ කියන්නේ ඒ කියද රහේ නැතුවද? අවසර පින්කඳ, ඒකේ මේ අංගෙට දිස්සන්න තව දෙගිරාවක්වත් යාවි. ඒකී අහවල් දෙයකට පාත දුම්බරට ගියාද බෝල?
අපි දන්නේ නැතුව රංකඳ. ඒ කිය අර හීන් එකෙක් එක්කලා නේද ගියේ? අවසර පින්කඳ. හීන් එකේ මහගාඩියයි රතනපල්ලි නැන්දම්මයි ගාව යාප්පලාවේද දිස්සුවේ. පහුගිරාවේ හිඳුළු පාට තිරිකුලත් එක් මේ අංගෙට නිතරම දිස්සුවාවේද? නිලාඩු කඩිට ළඟ දැන් දෙගිරාවකට කලියෙන් කළු වැලි වැටුන වෙලේ ගලු කරනවා මට පෙක වුණා. අහවල් පෙකවිල්ලද්ද බල ඔය හරුවේ. ඒ කියන්නේ වැබගාව හන්දෑවේ කතා කළා කියන එකද? එහෙමයි රංකඳ. එංගලයා මලා. ඒක ගියේ බණ්ඩාර අපුත් එක්කද බල? පෙක වුණ හැටියට හෝරාවක් පමණ ඒ ඇත්තත් එක්ක ගලු කර ඒ ඇත්තත් එක්කම දිස්සුවා. අපේ සාලි කුමාරයාට වෙච්ච වැඩේනේ අපේ මේ බණ්ඩාර අපටත් වෙලා තියෙන්නේ. අපේ මැණිකේ සාලි කුමාරයා සහයට ගත්තේ දරුවෙකින් මේකයක් නොවේද? ඈ බල තෝ කියන්නේ මගේ සුදු බණ්ඩාර පුතා ගාඩියකිට එක වහන්න ලාගියද නේද? ඈ මැණිකේ අනේ වහනේ දාන්නේ බෑ කො මේකේ අපරාධ රටාවට. අපේ මැණිකේ ඒකේ බණ්ඩාර අපුත් එක්ක කතිකා කර කර ඉඳලා බණ්ඩාර අප්පගේ පස්සෙම ගියාලු. කවුද උඹට ඔය ටික කියවේ? ගාඩිය රෑ දෙන්නේ බලන් ඉඳලා තියෙනවා. හින්නේ කි මහා ගාඩිය ළඟ තේලයි ගිහිල්ලා තියෙනවා. හදෙයනේ. මහා නිලෙ මේ දැනගත්තොත් මයි කොල්ල මරලා දාවි. තරත් තුනු මඩලාවේ මහා උදවියයි දැරිවි මේව දැනගත්තොත් මේව කටින් කට ගියොත් රංකිරෝ උඹ කිව්වා වගේ අපිට නියඟලාල කාලා තමයි මැරෙන්න වෙන්නේ. මැණිකේ අපි පාත දුම්බරට යමුද? මැණිකේ පාත දුම්බර යන්න උඹට පිස්සුද? හීට කලියෙන් මේකේ සුළු මුලක් හොයාගන්න හැටියක් ගැන බලමු. ඔන්න රංකිරෝ මං උඹට මැරෙනකන් කණ්ඩාන් දෙන්න දීලා මම අපුච්චට වගේ සැලකුම් කරනවා. මරනවා කිව්වත් මේ ගැන කෙලමිදක් නම් බිම හෙලන්ට එපාවෝ. මං කෝරලේ නිලමිටවත් කියන්නේ නෑ මැනිකේ. දැරිවි මහගාඩියා ළඟ තියලලු නෙවෑ. ඒකේ ගෙහුන් තියෙන්නේ. මහගාඩියා නම් විදින් විදේ අපේ වලව පැත්තේ ඇවිත් යනවා. අපේ කෝරලේ නිල මේ හම්බ වෙන්න. ඒ හින්දා මං ඌව ඩිංගක් අඳුරනවා. අපි ඒකව හදි ගහින්න විදිහක් ගැන බලමු. එහෙනම් මැණිකේ අපි මේ ගමම්ම උන්ගේ රැහේ ඉන්න තැනට ගිහින් බලමු. පබා කුමාරි දුව හදි ගහලා යන ගමන් හන්දා කෝරලේ නිල මේ වුණත් සැක හිතන එකක් නේ. වැඩි වෙලාවක් යන්නේ නෑනේ. ඒ හින්දා හදි ගහලා මෙයාම හන්දම. ඔකබල ගල්ල කවාන බෙරියන් දෙන්නේ උලැත්තේ දීව හොයන්ට දිස්සලා උලැත්තේ